ප්‍රශ්න ගොඩක අද අපේ රටේ විවිධ ශේෂ්ඨ ඉරවිලා තියෙනවා මේ කිසිවකටත් උත්තර දී ගන්න බැරි වෙලා තියෙනවා එදා ඡන්දේ කාලෙදි එක පැත්තකින් ජාතිවාදී අවුස්සලා ආගම්වාදී අවුස්සුවා අනිත් පැත්තට බැසිල් රාජපක්ෂ අම්පාරට ගිහිල්ලා සයින්ද මරුදු වලට ගිහිල්ලා සයින්ද මරුදු ජනතාවට පොරොන්දුවක් දුන්නා සයින්ද මරුදු වෙනම කලාපයක් නගර සභාවක් හදනවායි කියලා ඒ ඡන්ද එකගතාවේ පොරොන්දු මත ගැසට් විදිර නිකුත් කරා ගැසට් එක ගහලා ඊට පස්සේ ආපහු ඒ සයින්ද මරුදු ජනතාව රවට්ටලා ආයපහු ඒ ගැසට් එක සාවකාලිකව අත්හිටවලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි සයින්ද මරුදු නගර සභාව ඒ ගැසට් එක తాවකාලිකව අත්හිටවනවා ඉතින් මේ වගේ ඡන්ද ගුණ්ඩු වලින් ජනතාව රවට්ටන උපක්‍රමයක තමයි දිගින් දිගට ආණ්ඩුව කටයුතු කරන්නේ එහෙම නැතුව අවංකව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය සමත් වෙලා නැහැ මේ දිනසීය ඇතුළත මේ ගෙවිච්ච කෙටි කාලය තුල ආණ්ඩුව දවසින් දවස පෙන්වුවේ තමන්ගේ බැරිකම නොහැකියාව ජනතාව රවට්ටන එක බොරු කියන එක ගොඩගැහෙන ප්‍රශ්න තවත් වර්ධනය කරන එක තවත් ගොඩවල් බවට පත්වෙන එක නිසා රටේ ජනතාවට තහවුරුයි ජනාධිපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වාඩි වුණා කියලා පාලනයේ කිසි වෙනසක් වෙලා නැහැ ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ ඒ මජර දේශපාලන සංස්කෘතිය ඉස්සරහට යනවා වරුන්ව දූෂිතයන්ව ආරක්ෂා කිරීමේ දේශපාලන ඉස්සරහට යනවා බඩු මිල වැඩිවීම ඒ ආර්ථික අමාරුව ණය වැඩි කිරීම ඒ ප්‍රශ්න ටික ජනතාව ඉස්සරහට යනවා මිසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමක් ප්‍රශ්න වලට සැබෑ ලෙස මැදිහත් වීමක් වත්මන් ආණ්ඩුවෙන් සිද්ධ වෙලා නැහැ කියන එක මේ කෙටි කාලය තුල ඔප්පු වෙනවා ඔප්පු වෙලා තියෙනවා තව ටිකක් කල් යනකොට තව මාස 4ක් 5ක් ගියොත් මේක ඊට වඩා බරාරුම් තත්යකට එනවා ඉතින් අපි රටේ ජනතාවට කියනවා මේක හොඳට තේරුම් ගන්න රාජපක්ෂ පාලනේ පරණ සුපුරුදු තත්ත්වයේ තමයි මේ ඇති වෙලා තියෙන්නේ